ලංකාවේ සිටින ලාබාල ගොඩක් ප්‍රසිද්ධ නිලියන් බොහෝ දෙනෙක්ගේ විවාහ ජීවිතේ එතරම් සාර්ථක වෙන්නේ නැහැ. අද ඔබට පෙන්වන්නේ පළමු කසාදෙන් දික් අසාද වූ ලංකාවේ සිටින ප්‍රසිද්ධ තරුණ නිලියම් කීප දෙනෙක්. සේසාර්ති පියසාත්. සේසාර්ති 2013 වර්ෂයේදී සම්පත් සිල්වා කියන පුද්ගලයා සමග විවාහ වෙනවා. ඔහුන් දෙපළ 2015 වර්ෂයේදී ඔහුන් දෙපළගේ යුගදිවිය නිමා වෙනවා. මහේසි මදුශංකා. මහේසි 2016 වර්ෂයේදී විවාහ වී තිබුණත් ඒ පිළිබඳව කිසිවක් හෙළි කරේ නැහැ. 2018 වර්ෂයේදී ඔහුන් දෙපළගේ යුගදිවිය අවසන් වෙන බවට වාර්තා වී තිබෙනවා. මාදවී වස්සලා. මාදවී 2010 වර්ෂයේදී ආලෝක ලියනගේ කියන පුද්ගලයා සමග විවාහ වී තිබුණත් ඔහුන් දෙපළගේ යුගදිවිය 2015 වර්ෂයේදී අවසන් වෙන අතර 2019 වර්ෂයේදී වස්සලා මිලාන් සිල්වා සමග විවාහ දිවියට එළඹුණා. නිහාරා පීරිස්. නිහාරා 2008 වර්ෂයේදී නිර්මාන් පෙරේරා කියන පුද්ගලයා සමග විවාහ දිවියට එක් වෙනවා. ඔහුන් දෙපළත් 2011 වර්ෂයේදී දික්කසාද වෙනවා. නිහාරා 2014 වර්ෂයේ සිට ප්‍රසිද්ධ නළුවෙක් වෙන මේනක රාජපක්ෂ සමග විවාහ වෙනවා. මේනකා පීරිස්. මේනකා 2014 වර්ෂයේදී අමරනාත් කුමාර කියන පුද්ගලයා සමග විවාහ දිවියට එක් වෙනවා. මේනකා ඔහුන්ගෙන් දික්කසාද වී 2016 වර්ෂයේදී රනිල් කුලසිංහ සමගින් විවාහ දිවියට එක් වෙනවා. උපේක්ෂා ස්වර්ණමාලි. 2009 වර්ෂයේදී උපේක්ෂාගේ පළමු විවාහය මහේෂ් චමින්ද සමග සිදු වූ අතර ඔහුන් දෙපළ 2013 වර්ෂයේදී දික්කසාද වුණා. 2016 වර්ෂයේ සිට ඇය සමන්ත පෙරේරා සමග විවාහ දිවියට එක් වෙනවා. වොල්ගා කල්පනි. 2018 වර්ෂයේ ඔහුන් දෙපළ දික්කසාද වෙනවා. චතුරිකා පීරිස්. චතුරිකා 2001 වර්ෂයේ ප්‍රසිද්ධ නළුවෙක් වෙන රොෂාන් පිලිපිටිය සමග විවාහ වෙන අතර ඔහුන්ගේ විවාහය 2013 වර්ෂයේදී අවසන් වෙනවා. චතුරිකා ප්‍රසිද්ධ නළුවෙක් වෙන ගයාන් වික්‍රමතිලක සමග 2011 වර්ෂයේදී විවාහ දිවියට එක් වෙනවා. උදාරි කෞශල්‍යා. උදාරි 2014 වර්ෂයේදී ප්‍රසිද්ධ නළුවෙක් වෙන සංගීත් හතරසිංහ සමග විවාහ වෙනවා. 2017 වර්ෂයේදී ඔහුන් දෙපළ දික්කසාද වෙනවා. පියුමි හංසමාලේ. පියුමි පළමු කසාදේ දික්කසාද වෙලා ගොඩක් ප්‍රසිද්ධ නිලියක් වෙනවා. පියුමි නැවතත් විවාහ දිවියට එක් වුණු බවට නිශ්චිත වෙලා නැහැ තවම. මේ වීඩියෝ එක හොඳ නම් තවත් කෙනෙකුට බලන්න ෂෙයා කරන්න. මගේ YouTube channel එක subscribe කරන්න. bell icon එකත් click කරන්න. මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලා ළඟටම ගෙන්න ගන්න පුළුවන්. හැමෝටම සුබ දවසක්.